Right, Ibon. Abi theke ekato ena satahan radio ke apy tarindu. Ettaram tarindu meda asala minusunda loko prasnya atti ena chande de di mukada minusunda deshapalna pravaham epaala di ne. JVP ekada ena vada. Emna tam swadi na apeshe ekada ena vada. Emna tam pina kaatari ena vada gila. E minusunda oata mukadde de nati ena panivide madhyave di khatiyad. Oh, ekena da. Ettaram ettaram vedagat vachan ettaram madhyave di akine ka. Pura mage job ekka madhyave di job ekka tamai thiyena. Mama etakota පහුගිය කාලේ අපි දේශපාලන වැඩවලට ආවා. ඒ ආවේ පක්ෂ ප්‍රවර්ධනය කරන්න නෙමෙයි. මිනිසුන්ගේ වේදනාව වෙනුවෙන් ආවේ. ඉතින් මම කියන්නේ නැහැ මේ වෙලාවේ කිසිම පක්ෂයකට ඡන්ද දෙන්න කියලා. මොකද එක එක කතු එක එක ගොඩවල්නේ. කිසිම ගොඩකට මම යන්නේ නැහැ. මිනිස්සුන්ට මම හිතන්නේ මේ වෙලාවේ හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් කාටද නොදෙන්න ඕනේ කියලා. ඒක මට මම කියනවා. මම කියන පොදු ජන පෙරමුණටවත් මේ ආණ්ඩුව හදන්න දායක වෙලා දැන් වෙන වෙන බංකොලොත් වෙලා වෙන වෙන ඒවා කරන්න යන හෙලිකොප්ටර්ද වෙන අතවල්ද ඒවටවත් දෙන්න එපා කියන එක මම කියනවා. නමුත් ඒ වගේම සැලකිලිමත් වෙන්න කියලා කියනවා. දැන් ආණ්ඩුවේ නොහිටියත් මේක කොටස්කරුව නොවුණත් කලින් ආණ්ඩුවල කොටස්කරුවන් වෙලා ඉඳලා ඒ ආණ්ඩුවල නරක දේවල් වලට සම්බන්ධ වුණාට දෙන්න එපා කියන එකත් කියනවා. නමුත් එතනනුත් එහාට ගිහිල්ලා පළාත් පාලන ඡන්දකදී අපිට බලන්නත් වෙනවා ගමෙන් කවුද එන්නේ අපේක්ෂකයා. සමහර විට අහවල් කෙනා තමයි හොඳ කෙනා ගමට කියලා හිතන්න පුළුවන්. ඒව සලකා බලලා මං හිතනවා මිනිස්සු බුද්ධිමත් කියලා. අපේ ජොබ් එක තමයි මිනිස්සුන් ඒ හරි තීන්දුව ගන්න තැනට ඒ බුද්ධිමත්කම, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ උනන්දු වර්ධනය කරන එක. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඔළුව හදන එක. ඔව්. එතකොට එළුව හදුනට පස්සේ ඒක මිනිස්සු එතන දැන් මෙතෙක් කල් අපි කරපු වාගේ ප්‍රයෝජනයක් තියෙනවද නැද්ද කියලා මේ ඡන්දෙන් තේරෙයි මිනිස්සු ගන්න තීන්දුවත් එක්ක. එතකොට අපි දැන් ආය අනල කියන්න ඕනේ නැහැ මේගොල්ලන්ට දෙන්න කියලා. ඇත්තම තරිඳු නිදාස් මාධ්‍යවේදී කැරියර විශාල සේවයක් කරනවා. තරිඳු දන්නවා ඇති මේ රටේ රිචඩ් සොයිසාට උනදේ, ලසන්ත වික්‍රමතුංග උනදේ, එක්නලිකොට උනදේ බය නැද්ද? ඔහොම මාරු ඉදිරිය අපි දකිනවා මේ ඩිරෙක්ට්ලි මේ කෙලින්ම රාජපක්ෂ කල්ලියට මේ පහර ගහනවා. බය නැද්ද තමන්ගේ ජීවිතයට? මේ තම මුලින් මොනා කරන්න කලින් අපි කියනවනේ මේ ජීවිතයලා ඉන්න ඕනේ කියලා. මම පොඩ්ඩක් අහන්න ඔයාට ඕක ගැන තියෙන උත්තරේ මොකද? ඔයත් ඉන්නේ පාරනේ, මට වඩා සමහරට පාරේ. ඔයාට මොකද හිතෙන්නේ? මම නම් බය නැහැ. මොකද නූපන් දරුවන් සහ මගේ දරුවන් වෙනුවෙන් මම සටන් කරනවා. මට දරුවෙක් ඉන්නවා. මම දරුවන් වෙනුවෙන් මගේ දරුවන් සහ නූපන් දරුවන් වෙනුවෙන් මොකද අපි කාපු කට්ට තරිඳු ඒගොල්ලන්ට දෙන්න හොඳ නැහැ. මම බැලුවද මම මේ ප්‍රශ්නයල මම උත්තර දෙනවා වගේ. මට ඔය වගේ උත්තර නෑ. මෙහෙමයි, මේ කියන්නේ දැන් සාමාන්‍ය මාධ්‍යවේදීන්ට කියනවා ලෝකේ හොඳම එළිදරව්වට වඩා ඔයාගේ ජීවිතේ වටිනවා. ඒ නිසා ජීවිතය ගැන හිතන්න කියලා. ඒ නිසා මම අනුමත කරන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ ලසන්ත ගෙදරින් එළියට එද්දී එයාව ඔත්තු බලාගෙන ඉඳියා බයික් කාරයෝ කීප දෙනෙක් ඊට පස්සේ ෆලෝ කරා. ලසන්ත තමන්ගේ නෝට්බුක් එකේ ලිව්වා බයික් වල අංක ෆලෝ කරපු අයගේ. එයා දැනගෙන හිටියා තමන්ව ෆලෝ කරනවා කියලා. ඒක දැන ලසන්ත හිතුවා තමන්ව මරණ එකක් නැහැ කියලා. එහෙම හිතාගෙන එයා පාරේ ගියා. එතකොට සහ එයා පොඩි එයාගේ කරුණ වලටත් එහා ගිහලා එයා පොඩි තර්ජනාත්මකව කියලා තිබුණා ගෝඨාභය විවර කරනවා එහෙම කියලා. ඉතින් මම ලසන්තගේ මාධ්‍ය භූමිකාව ගැන කියන අතරෙම එයාට වෙච්ච හානිය එයා මේ අනතුර දැන පාරේ ඉන්නේ නැතුව එයාට කොහේ හරි අතුලකට යන්න තිබුණා. එහෙම නැත්නම් මේගොල්ලොන්ගේ බිහිසුණුකම ගැන ඕනට වඩා අඩුවෙන් හිතන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ තරම් බිහිසුණුයි. අනිවාර්යයෙන්ම. බිහිසුණුකම අව탁සේරු කරන්න හොඳ නැහැ. ඒ වගේම මේගොල්ලොන්ගේ හොඳ හිත ගැන අදි탁සේරු කරන්නත් හොඳ නැහැ. මේගොල්ලෝ හොඳ හිතක් නැහැ. මේගොල්ලෝ බිහිසුණුයි. ඉතින් ඒ නිසා මේ බොහෝ මාධ්‍යවේදීන්ට ආරක්ෂා වීමේ යම් කිසි දේවල් කරන්න තිබුණා. ඉතින් මමත් හැකි තරම් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් කරනවා. නමුත් එතනින් එහා ඒ කරලා තනතුරක් තියෙනවා.